नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से योचे वस्सतं जीवे अपसं उदयव्यं ඒකාහං ජීවිතං සෙියෝ පස්සතෝ උදය්‍යයන්ති ධර්මාණු ශාසනාවෙහි සැදැහබර අනුග්‍රහක දායකත්වය දරන්නවූ පවුලේ ඇයි ප්‍රමුmuka මේ මෝත ප්‍රඥානාලිකාවට සවන් දෙන්න වු නර්මන්නාවු ලක්වාසි ලෝවාසි සැදැබර පෙන්න්නතුනේ උගාක බවතුන්න අපට සරල මාතෘකාවක් ඒත් ගැමුරු මාතෘකාවක් ලබාදී තිබිෙනවා උදේවැෑ මෙනෙහි කරන්නේ කසේ දැයි පහදා දෙනු මැනවි සරලද නැැ ගැමුරුද නැහැ මේ කාටයිති වැඩත්ද මේ සම්මා සම්බුද්ධ ශාස්සනයෙහි ඉහාත්ම වස්සයෙන්ම දුකින් අතමැදීම සඳහා පිළිවෙත්පුරන භික්‍ෂු භික්‍ෂණය උපාස්පාසිකා ආර්යශ්‍රාවකයිින් සතු වැඩක්. ආරිශ්‍රාවක ඉන්න කරන්න පුළුවන් වැඩක්. ප්‍රතක්ජනයින්ට අයිති සීමාවේ මේක අලංගු වෙන්නේෙ නෑ. අන අපට වලංගු කරන්්ඩෝන තැනට මේ සමාජයේ ගන්නයි අප මහන්සසි වෙන්නේ ලෝක ජීවත්වට ඉස්්‍රී පුරස භාවයක් තිබුණට විවාහයට ඉස්ත්‍රීපුරුස භාවයක් තිබුණට සම්මත පිගෙනනිම්මුල්ට ස්පරස භාවයක් තිබුණට කෙලෙස් වලට ස්ත්‍රීපුරස භාවකුත් නෑ කෙලෙස් තියන්නේ දුදගෙනත් දෙන්න මනුසිෙන්ට ඔක්කෝටම කෙලෙස්තියන්නේ නසන් කෙෙස්නි දුදගෙනත් දෙනවන කෙස් නස හම දුක් නැතිවනවා. කෙස්තිීනකට දුදගෙනත්ද දෙෙනනවාන ඒක දුගෙනත් දෙන්නේ සාමන් වාන්දිිලාට විතර. ගී සමාජයටත් දුක් ගෙනත් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගැන්ම් තුල සසුන ප්‍ර්‍යාප්තුූ ආකාරය හොවෙල බැලුහම උන්හන්සේ වදාලා උත්තරයක්ති නෝ එකක බමුණෙකුට තිීප කතාවක ඔය ව වහන්සේ කියන බණහලා කාමලෝකට බඳින්නා බැඳන්නාව සංගෝජන පහ කඩාගෙන අනාගාමි වූ අය ක්‍රීදනෙක්කින්න්නවාද කියලා ති නොනනි තාසන ඒ සාසනට පස්සේ බෙදල තියෙනවානේ. භික්‍ෂුනී උපාසක උපාසිකා කකාමවෝග ස්ත්‍රිපපුරස ්‍රහමචා ස්ත්‍රිපුරස න්දියාන සමාජයදට අදාලකක් නෙම ඒක මෙකර කුල කාටයි කියලා. මේ කුලට අටටම සමමුත්තරයක් දුියයි එක්කෙනෙක් දෙන්නෙක් දහයක් සයක් නෝ දහස් කනනක්. අන්න එකයි සද්ධාර්මය විවෘතුවුවීමෙන් මිනිස්සා ලබන පපති පාල. එනිසා මේ යුග ඔබ භික්ෂුත්වය හිත් භික්‍ෂුණිත්ව හිටියත්. උපාසක භාහිට්‍යයත් උපාසිකා භාව හිටියත් මේ ශාසනය තුල පවතින්නාව බාහිර සිරිතට හීන් සීමාවන දස්වස්තු කට සම්මාධීට්්‍යිය තුළ ධනසීල්ල භාවනාවට සීමාව පිනෙන් පරලොෝයායන ජීවිතකට පටුුවන්න හිතන්න එ. ඔබට මේ උරුමදේ ඔබ අදාළ තේරුම් අර අනුගමනය කරන ප්‍රතිපාල ලැබුවොත් එහෙම ප්‍රතිඵාල ලැනොත් හෙ ඔය බමුණු මතවලට එම ලත්න හටමිටි අදහස් වලට කරන්න දෙයක් නෑ ඔබට මේ වැට හන නං ානුගමනය කරනවානං බවනනාත්තන්න පුලුවන් පුද්ගලයෙක් මේලෝකි නෑ අනක තේරුම් අරගනක තේරුම් ගන්නේ කොහමද මොකක්ද මේකේ මූල ධර්මයක එකක තේරුම් ගඩ බ්‍රධානයෙන් බුදු සසනෙදී ලතිබෙන්නේ සෝතාචහෝතී සවන්දීම ධර්මස්වනය පැදි කරලා තින කාරණනාටිකත්තීන්නේය. එවැන් පෙන්න නෝ. පරතෝච්ච ගෝසෝ ඔයකේ වචන පෙන්වන්නේ. මේ කළ යුත්ත කුමැක් දැයි මනාව පැහැදිලි වෙන තුළ තේරුම්ගත්ත කෙනෙක් අආස්රයෙන් ඔබේ පුද්ගල ස්වභාාවීක්මායමින් ඔබ ඇතළට පවතින් නව් සවුම් ක්‍රියාවලිය අභිධර්මික ක්‍රියාවලිය. මනි ගනයන් පස ල කෙර පාඩන් කරන ගන්නන ගගන්න ක්‍රියාවලිය නෙමයි. මංගල ධර්ම දේශනාවේ සහ දෙවිනි ධර්ම දේශනාවේ අඩංගු අභිධර්මික ක්‍රියාවලිය. මංගල ධර්ම දෙෙසනාව තුළ ජතුස්සත්්‍යය අත්හලය තුද කාන්තා තැහරලා ආර්යස්ථානය මාර්ගයේ දේශනා කරනවානේ. දෙනි දර්ම දෙශනාව පංචස්කන්ද ආත්මේතුල මිනිසා දුක්කන බැවින් ආත්ම බන්නකිල දේශනා කරනවානේ. අනේ ඒ අභිධර්මික ක්‍රියාවලිය. ස්ත්‍රිත හිටියත් පුරු භාව හිටියත් දීව ටියත් පැවිදිී හිටියත් සැබෑ බෞද්ධක මේ මෙන්න මේ තේරුම් ගැනීම පඥාවන්තන් සඳහා මෙව ධර්මකිව මේ එක තේරුම් ගත්හම මේ අන්ඩෝන පාර එදා උදේවැෑ කියන වචන තේරුම තියන දැනක්මං අර ගත්ත දමහදේ ගාථාවකින් ඒ ගාතාවට අදාල කතාාව කියන්නේ හනේ ගත්තම මේ ඉල්ලපපු එක පැදිලි කරන්න නිදහස. පෙන්න අයෝජයේ වස තංජීවේ කියලා අ යෝජයේ යම්ි පුද්ගල අස්්‍රිත පුරස හිට පැදි කියලනෑ යමෙක්නේ වසතන්කන අවුරුසයක්නේ යවුරු සිය අද්ජීවත්ත නවා. කවරුවසෙන්ද අපස්සං උද අවවයම් පුතක්ජන පුද්ලේ වසෙන් දාන සීල්ල භාවනායවල දමින් මේ දසවත්ව සම්මාධිට්්‍යය තුළ සී අද්ජීවත්වවා ඇසිල් රැකෙනවානේ. හැබැයි අපස්සං ස්කන්ධ පංචකයාගේ උදේවය නොදැක හැබැයි ඒ ශ්‍රේෂ්ටනය කියලකිනවා ඒ අහං ජීවිතන් සයෝ එක මොහොක් නැත්න එක දවසක් ඔබට ජීවත්න්න පුළුවන්නන් මේ ස්කන්ධ පංචකයාගේ උදේවය දකිමින් අ දවරු සට වඩරය එක දව ැත්න එක ොහ ්‍රේෂ්ායි කියරතිෙනවා උද උදේවෑය දකිින්ට ස්කන්ද පංචකේ දකිින්ට එනවා. නමු සාමාන්‍ය සමාජයේ දේශනාවන ධර්ම දේශනාවල ධනශීල භාවනාවල ස්කන්ධ පංචකේ පිළවඳ කතාාවක් නෑ පුද්ගලයෝ පංච සීලේ අට සීලේ දස සිලිූප සම්පදා සීලය සිල්ුවත්වමින් ශක්ෂාපත සංගවරයේ පහිටමින් වැරදිසුදුනු හදාගනමින් සීල අධසීල ක් සංඛ්‍යාත ශික්ෂණයක ඉන්නවා. ඔව පුංඥිකිරිත්සූති සඳහන් පරදි අඩුදාානයෙන් අඩුසීලයෙන් මධ්‍යමදාානයෙන් මධ්‍යම සීලයෙන් උපරිමදාරයෙන් උපනුසීලයෙන් ලැබෙන් ආවවිපාක ඉහාත්ම වයෙන් සහපරලෝ වසයෙන් තුරභාග්‍ය සම්පන්න මනුස්සයෙන් වෙන්ට සවභාග්‍ය සම්ස මනුස්සයන් වෙන්ඩද ස හ දෙවියන් අතරට අන්න පුුවන්. කොතරම් ෘතක් ජනමටෙන් ඉහට සිල්රැක් අත්දන් දුන්නත් මේක තමයි ඉන්හාට යන්න පරක් කොකි නෑ ජනමටම ද කෙ ැරවත් කරන භාවකොත් හම බාවනාක කියන්නේ ං්ිකිරවත්තු භාාවන කියනේවට එතකො ලෞකික ්‍යානේ පුදනොත් එවැන් දැලෝ බම්ඹල යන්න පුළුවන් හැබයි ම පහල නැතු ඔබ හිතවාද මේක බුදුමග කියලා ඔ බුදුන් පහල වඩ පෙර සසාමාජති විච මං ටික්නය ඔක්කම ඉසත් අතාගතුරු ලෝටෙහිවි කළ ම හේතේරුම් ගණ්ඩ තරම් ඔබ අනවන්ත වෙන්ඩුව මට පෙන්නන්න ය හිදුගන්තව හිරියනකු ලෝකෙර ගන්තවල හරි ස්කන්ධ පචකයා ඉපද මරම දේශ කරන ධර්මයක් පොවත්ව ද කියලා ඔය බෙදා බැලිීමමක් කරලා තිරි බා්ජවාද කියන්නේ ඔබෝ බෙදනෝ බෙදපුහම් ඔබේ ජීවිත එකක ක හම්බවෙෙනවා ඒකකය පද නම් කොටගෙන තථගතයන් වහන්සේ සසර ගමන විවරණය කරනවා මේකගේ මේ පැත්ත හැරුණුත් මෙයාහට මේ පැත්තට හැරනුත් හ මේ පැත්තනො සාගරයට දැම් බාලාන ලදනැත්තන් ඇතු එකතු කරන ලද මේ රුවල් නැව වන් පැත්තර හුලන් හැමමුොත් වන් පැත්තිෙන් හැමුත් දකුණට යන දකුණ පැත්තතිෙන් හැමුත්තුවාමට යන පිටිපස්සෙන් හැමුත් ඉදිරියට යනු ඉදිරිෙන් හම පිබස්සට යන මේ සම්සාරය තුළ සත්තිය ස්කන්ධ පංචකේ ආත්මකට අරගෙන මිනිසා මටන එක කතා කරපු හැරුණ පැත්තට යන වගේ මේ පංචස්කන්දේ පංචිපාදානස්කන්දය අබවට පත්කරන එක පාපේ ලගමින් පාපේ උපාධානය ලගමින් පිනේ උපාදාානය ලගමින් ්‍යානය උපාදාානය ලගමින් සංසාරසාගරය පාාවෙනවා අර්ෝට් උරුවාගේ අපය පැත්තට පවෙනවා මනුසුලෝක පැත්ත පාවෙනවා අදවුලෝක පැත්ත පාවෙනවා බමලූ පැත්ත පාවෙන ගමනයන්න ුදු හාමුදුර ඕන නෑන ලොක පිනිසෝකරට හැදාම අපට ඇපි සැපේ සසරින් මිදීමයසා සතාගත බව් නිරෝධය දම්මන්ද සේතිී තතාාගතවරු බව් නිරෝධය පිණිසේනිසා බව ගාමිත්්‍යය තුළ තිබෙනවා නැතමිත්‍ය දස්ති හෝ දසවත්වක සම්මාධිච්චිය නිතමත්්‍ය දෂ්ටි විදි දවස්වක සම්මාධිට්්‍යිය තුළ ගබන් කරන ගමක් තමයි සමාජයට හුරු අර ස්ටිපුරස හි පැවදි හැම තැනවා. ඒේ උදයාවයක් බැලි ලක්නෑ එසා උදයාවේ බලන්න වොනද දැනකන්න ඕන යතෝ යතෝ සම්මස්සති කන්ධා නංගු දයව්්‍යන්. ස්කන්දයන්ගේ උදය දය හට ගැනීම සහ දෑවීම නෝනින් මෙනෙහි කරන්න පුළුවන්න්නම් නොින් මේකකාන් නිිස්සල ස්කන්දයන්ගේ උදේවෑවීම තුළ නොනුවණින් මෙෙහිකිරීමක් තිබෙන බව තේරුම් ගන්න ධන්නේ නැති වුණට දැනමත් දනටත් ඔව කරමින්ින් අ කියල තේරුම් ගන්න දන්නේ නෑ නමුත් ඒ තමයි කර පගන්නේ අපට මෙන්න මේ ඔබ තුළ තියනාව මේ ධර්මතාව ඇති පිට මෙන්න හෙම පෙන්නලා තිබෙන්නේ. ඔබ කයින් පුද්ධලෙක් අවුදු හැටක් හැත්තෑක් සයක් ඉඩවැඩ ගානක් ජීවත්තෙන්න්න පුළුවන් ඇතකොට එක අනන්්‍යතාවයක් එක් කෙනෙකුගේ. එනිසා මගින් මත මතු වෙන නියම අවචනයත්තම එහෙම කයිය කෙනෙක් ඉන්නවා කියලා ගත්තත්කමක් නෑ හැබ ඔබේ සිතට එහෙම අරන්දීල නෑ අසුරු කසර සැකින් ඇතිවී අවශ්‍ය කර්තාවයකොට මේ අන්න වෙනවා එන්දා අතාගතයන් වහන්සේ පමු පැදිි කිරමක් කරනවා නහංවිික්කය අඥන් ඒක දම්ම අම්පි සමඳු පස්වාමි මම ව වෙනනෙක් දහක් එක වෙනත් එක් දහමක් දකින්නනෑ සිත තරම් හටගත්ත කමන් නැතන ඒකට උපමාවක් කියන්න බෑ කියීලතිනවා අ සිතේ හැටි හටගන්න පුළුවන් ෝ වන්දුරා එකත්ක් අත තව ඇත්තක් ගන්නා සසීකි ලති පිටකි පෙන්න්නනවා උසුතාන්ත සූත්‍රවල එකන ඔබ කයින් එක් කනෙක් වුුණට සිතින් මාර් වෙනවා ඔය තියන්නේ එකට සබන්ධ කරලා දුම්රිය ඇතුලිඉ අන්න පුලම් පෙට්ටි එතකට ඒක ල පෙට ලාඉන්ද වෙන වෙන්කරව නැතම් මේ පෙට තුළින් මාර්ර වන්න බළුවන්ගකිකට. අන වගේ ඔබ ජීවිතය ඔබ ඇසෙන් කනට කනෙන්නාාසිට නාසෙන්දිවට දිවෙන් කයට කයන් සිතට ම කියන පිළිවෙලට නොව අෞද පටන් නින්ද දක්වා පස්දොරේ මාරුවෙන බව සහ නින්දේදී මනෝදවාරයේ තියන පස්දොරේ මේ මාරුව සිදුවෙන බව සිතින් සිතට යන්නෙත් නැතිවුණට යාමක් තියෙන බව අන්නේ ස්ත්‍රීපුරුස ගිහිපේදිි බේදන්තර ඔබ තුළ සිදුවන්නාව මේ සියුම් ධර්මතාවය තතාගත සමිහි ස්කන්ධ පංචකයාගේ හිපදීම මැරීම වරද්දා ගැනීමක් විදිහට පෙන්න්න නවා ස්කන්ධ පංචකයා පයී ගැනීම වරීම වරද්දා ගැනීම අපාට අන්ඩත් හේතුව වෙනවා දිවිෝකයන්න්නත් හේතුවෙනවා බමලෝ යන්න්නත් හේතුව වෙනවා නැවත මනුස්ස ලෝක ඩත් හේතුවෙනවා කෞවද පිරිිගන්නේ ප්‍රසර ගමන වරදදාා ගැනීමක් සද වෙන බව කියලා ඇතින් බුදුරජාණන්තේ අවිද්‍යාපච්චා සංකාර කල දේශනා කළේ තේරුම් ගත්ත නැතුව කියලා හිතෙනවාද සත්්‍යයට ජාතියාරමරණෙන න අවි්‍යාමසා අවිද්‍යාවතුළ කියල පෙන්නවා විද්‍යාතුල ොව රැස් කරන්නෙ කුසලා කුසල කරම අවිද්‍යාතුල සත්‍යයයා යයිස් කන්ද පංචක පාවිච්ච කරනවාකිල තිනවා පුුණ්‍යාවි සංකාර රැස් කරන්න පුුණ්‍ය අවි සංකාර රැස් කරන්න ආනෙ ජාවි සංකාර රැස් කරන්න අවිසංකාර පදයට දී ලතින වාර්ථයක් ඔතනින් ඉවරණය අනාගත පලයක්කවිදින්ට හේතු තියෙනවා ෂනිකව ඉපදී නැසෙන්නව් පංචස්කන්දය කොහොමද අනාගත පලයක්කවදින්ට හේතු ඉතුරු කරලා අවසන්නෙන්නේ ප්‍රමාදය කියන. හටගන නැසුනට නැසෙන්ට ඉස්ර වෙලා සසරක් හදල ඉවරයි. එමනත් නම් හටකන නැසෙද්දී පවත් අන්ඩ තවකාරණයකට අනාගතයක් සකස් කරලා ඉවරයි. එනිසා මේ ඔබ ඉල්ලපු ඉල්ලීමට අනුව අනිවාරෙන්ම මේ උදයවව බලන්ට ස්කන්ධ පංචකේ ඔබ ළඟ සිදුව ආකාරය පිළොන්ද ඔබට දැසරනු පෙරුුණට මේ එකක තමයි වෙන්න එක න අවබෝධයක් තිද වෙනවා එ ස්කන්ඩ කියන්නේ සමූහයන්ට නමක් එට ස්කන්ධ කියන්නේ සත්තත්ට අන කුසල සූත්‍රය සඳහන් පරිදිනම් ඔබ පැහැම දෙනා තුළම ලෝකයේ සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී නොද ලොක එකක සමරදා පවත්තන්නේ සදොරින් ඒ ඇහේ ඒ කනේ ඒ නාසේ දිවේ කයි සිතේස් පහළ වෙන දෙයක් ඒවා නම් පහළවෙන්නේ මොන වාමුල් කොටගෙනද එකත් බලන්ද වෙනවා අන්නහෙම ඇස තුළ පහළ වෙන සිතක සිදුවෙන ක්‍රියාවලිය සනික වහටගෙන නැතැන දෙයක් කසයෙන්. ඒකෙමනන් තවදරටත්තක් චක්කු දවාරික මහන්තරම් මාති මහන්තතාරම්මන කියලා විචිත්තවීති වසයෙන් නැත්තම් කණට මාරුණු ස්වාත දාරික ගාන දවාරිකම මාරු වෙන්නක් පොළවා. එතකට මිනිස් ජීවිතය සත ජීත ඒ එකකමයි නව මිස්ු පිොන් අග පනිමු. ජීවිත ඒකක අපිකිීමකෝ කාලය මැනීමේ කුඩාම ඒකය තත්ත්රය වසර ගනම් ලස්ක කෝටි ගන ගරම් හැදුවත් තත්වරය ඇතන්ද අපේ දහයත් එක. අන ඔබේ ජීවිතය මොනතරම්වයිශකාලයක් හැදුවත් එක ඒකකය ස්කන්ධ පං්චික හිපදීමයි මැරීමයි ඒ ඒකකේ තුළ විග්හ කලාවූ බුදු සමය ඒක ඒතුළ දුක පත්නේ හැටි පෙන්ුනායිතරක්නම ඒක තුළ දුකින් විිඳ හැටි පෙෙන්න්නනවා දුකට පත්වනකට උද අ්‍යඥානය කියන්නේ මිදෙන්න බලනකට උද අභ්‍යාය කියන උදේ අ්බ උද අව්‍යඉති ඔ ඇත්දක පියානගේක විදිහාල් කරලාති න මංව පස්සෙ කියල දෙන්න බලන්ට චතරට බලන ඇදපාන බුරලු ය හැට ලන් ලනක උද්‍යභ්‍යාය පහලුවීම කියලත් කියලා දීපපුතැෙන් පොත්ලියපුතැන් ම කියවලතිනවා. නමුත් මේ එහෙම හදල බලන්ඩ ඕන දෙයක් නෙවෙයි. සොයංක්‍රියම සිදුවෙන දෙයක්. සස්ුරුගසන් සැකින් සිත හට ගෙන නැනව කියලා බුදුන් වහන්තන වදාල නවත් න්න බෑ කියලා නමුත් ඒක තුළ කර්ත වයක් කරෙනවාඔ ටලෝක හමුුරන්්දවසේ කර්තවයක් කරන්නේ පේ අපට ොත හට රූපයක් හමේන හඳු ගන්ඩන බාහිරිත්තියෙන රූපය අපි ඇසේ පහළවෙන්න සෙවනැල්ලක් මගින් රූප රූපය වසයෙන් හඳනා ගන්න රගැනීමට විද අපට අදාලා කාරයට ඉදිරිපුද ිලිපි ොන්ා ඇතුරගත් ගේටානුව අපි යවිදි නෝ අතුරාවසෙන් මිතුරාවසෙන් හෝ පක්ෂාවඒවගේ ජඥාති අද හොඳ නද රූප එහෙන්ද කනින්ද මේ අරුණනාව කියල සංඥාවෙන් හඳුනවා රූප සංඥාතබද සඥා විදින ආකාරයට එක පිළිබඳව චේතනාත්මක සභාවයක් කර්මස්වභාවයක් ඇලින ගැටනු සභාවයක් එකතු වෙනවා සංකාරය කට මේක සිදුවන කොහෙද නෑ ඇස්සට හම් පහල වන රූප රූපයේ වේදනාවෙන් ද සං්ඥාවෙන් හඳුනා සංකාරයෙන් බැන්ඳී හතරෙන් කරපුදේ ඒ කර්තවවය විඤ්ඥානයෙන් හඳු විශේෂයෙන් දැනගන්නවා. වැරදි මොමුොත් අන්ඩ අන්ඩෝන්න ඕක ඇද බලන්නක එස්සේ ඔබ ඇස යමුකරගන සිටියේදී ඔබට හදිසිේ සබ්දයක් කැහනවා දැන් ඔබේ අරබන්න සද්දය හෙනවා කියයන්නේ ස්රූපය අර වුණ නැතුන අහි කියන එක ඇවන කැන් සිතේ ඉපදුුණා එනම් සද්ධ රූපය මුල්කොට වේදනා සංඥා සංකාර වි්ඥාන පහ කනේ පහල වුණ කනව දවෙන් සිතය පහල වුණා ඇසව දවෙන් සිතේ පහල වන හැමයි හරියන්නේ ඒක තුළත් ඊට පස්සේ සද්ද සබ්ද රූපය කාකිකුද ගුවන්්‍යානයකද පරසු අචනයකද කියලා වෙනස්කම්මස්සයෙන් හඳුරන්ට න සංඥාවෙන් සබ්දයක් වක් හඳුරන්ඩ වෙනවා ඒවගේ මේක ඔබට දාළ වේදනාවක් තියෙන්ට වෙනවා ඒවගේ මේකට ඇලිමක් ගැටීමක් ති නාකාරයක් එන්න වෙනවා ඒකපු දිහා වයික හැටි සේරම කරපු කාරුණනාටික රූපයෙන් කරපු දේ වේදනාවෙන් කරපු දේ සංඥාවෙන් කරපු දේ සංකාරයෙන් කරපු දේ ඒ ආකාරයෙන් හඳනා ගැනීමට විශසින් දැ ැනීමත් විඤඥාය කියන දැ ස්කන්ද පංචකේ උපතට මරණයයට ස්ත්‍රීපුරස භාවයක් හරි ගිහි පැදි භාවයක් කරිතියනවාද අන්න එක යබි ධර්මය කියලා කියන්නේ. ඔය බෙදී මොකක්වත් නෑයකට එහෙමයි මේ බුදු සමය ලේසිකරගන්නඩවන හැමෝටම අදාල සසාධාර ධර්මයක් කරගන්න ඕන පුද්ගලය වසෙන් ජීවත් එෙමු සමුතින් මද ජීවත්තම සම්මුතින් අනුමතර. ඉටේ හා යන දැක්මකින් ලෝකෙබලන්න්න බුදුන් වහන්සේ උදාාරු ඒ ඒතිවුණ අද තිය හට තිය දවසජීවත්වන වුරුසි යදජව වන පුදගල වසෙන් ොව මොහොතකින් හටගෙන නැසෙන රැවටනුස්සරට බැඳෙන රැවටු නත්තන් සසරක් හැවින්න නැති මේකකය සසර පැත්ට හර තුන් හතර පැත්තක්ට කාමරුවූ පාරූප බවත්තර පැත්තට ඇවිදවාන් පරවල් හදට සමත් වෙලා තිබෙනවා ඒ පංචස්කන්දය නිසාද අබිසං කරණය නිසා නැත්නම් නැසන විට අනාගත ලවප දදින්නට හේතු තබා ැතිීම නිසා. ංචස්කන්ද කවදාවත් අනාගත පල උපදිින්දිි හිතු තබා නැතිෙන්නේ. අනාගත පලු පදදි හිතු තබා නැනකට කන්නේෙ පංචුපාදා අනස්කන්දය. අන්න එහෙම සම්පූරණින්ම මේ ක්‍රියාවලිය ඔබේ ඇසතුළ කනතුල නාශසියුතුල දියුත්තුල කයතුල සිතතුල එන අරමුණක් තුළ සිදුවෙන්න ු සියුම් ධර්මතාවයක්. හබි ධර්මය. සැබ අභිධර්මය ඒකතුළ සසරට බැඳෙන හැටි තේරෙනවා අනම් ඒසරට බැඳන එක උදාව වෙනේ ඇතිවෙන්නේ. එක හටගෙන ඒ නැසනවිට අලුති එකක් හදාගෙන ඒට එකතුයි ඒ නැසනවිට අනාගත පලොපතින්ට හේතුත් තබා අතිට හේතු නිසාවර්තමාන පල පහ කොත් වර්මාණ හේ පහත් ඇැවීම කුත් කර බුදුන්න්න එත නොයවා සතරවෙත අනෝ මගහදාගන්නවා ඔබ තුළ මේ සිදුවෙන්න්නාව මේකට කියන්නේ පමාද විහාරිත්‍යය පමාද විහාරිත්්‍යය දැක පමාද විහාරිත්්‍යයෙන් අතමදීමට ඔබට වීරය කරන්න පුළුවන්නම් එවිට අපමාද විහාරී වෙනවා අන්න එතන ඒ අපමාද විහාරිත්‍යය සඳහා බ මේ අආභාකාල් උදේවැය බලන්ද වෙන හදලා බලනවාන වෙේ හිත හිතා බලනවානවෙයි ලමු හමකද කියලා. සැකයක් නැතිව ඔබට පැහැදිලවෙලා ඇති බෙන්න්න වෙනවා තථගතයන් වහන්සේ වදාළ මේ සත්ට්ටාන කුස සූත්‍ර හරය සත්වයාට වේදනාහයක් සඥ්ඥාහයක් සංකාරහයක් විඤ්ඥාන හයක් පහල වෙනවා. හයක්නම් පහල වෙන්න ද රවල් හය නිසා පංචස්කන්ද පහල වන්න ඇසෙන් කලින් නාස ඉන්දිවෙන් කයින් කියන එක. පොත්තල කොන්න තරම් වෙන දේවල් ීරති වනත් ඔබලඟ ඇත්තනම් ඔබ පිගන්වා. පොත්තුොල වනද දෙවල් යාතියගෙන අවුහත්තර සීයතති බුදු ගැන කියී කියයයින්නවා ධර්මය කියෙන සිල් ගැකී කියයින්න උතක් නාවන් හට ට පාරත්නේ දානත්වවා සීලත්තිනව භාවනවත්තින උප සම්පදාවත්වයවා නැති දෙයක් නෑ. නිියන් මවි තරක් නෑ. නිවන් මග නැති සම්බුදු සසන සජීවී නෑ සම්බුදු සසුනක් නෑකි නිවන් මගක් නැත්න. අන්නම දෛරය එක දයා බලන්න. මක ස්කෝ සාතක බවනිරෝධ දම්න්දෙ බවනිරෝධය පි දේශනාකර දර්මය. පින් පරොය හින් න පව පරොය හිතන් නන් දෙයන්නතරුපද හිතන් න තු සිදවක කියය හිතන් ඉන්නවානම් අනාගත බදුහාමතුර හම්බිඩියයන්න හිතන්ගන්න වන බවනනි රෝද බවගාමිත්තියනේ ස පෘතක්ජන පුද්ගලයා බුදුබන දනගත්ත් නැතත් බද්වනත් නැතත් පවෙන් බවගාමී පිනෙන් බවගාමී කැලේට ගින් කෙස් ැටපත් කරන්නගොත් කොතන ෝක කොතන හිටියත් ලෝකික ්‍යානයකින් බවගාමී බව ගාමිත්‍ය තල උද්‍යව්යක් නෑ. එනිසාම ස්කන්ධ පහ හටගන හටගෙන නැසෙන එක වෙනුවට හටගන බැඳීමෙන් අනාගත පලොපදින්ට හේතු තබා නැසෙන එක ඔබ ප්‍රිපිටක යඋගන්නාති වෙන්න සසත්‍රදේශ ආසරයෙන් පෙළ හම අස් ෙන් ග ගන්න. ත් කරමින් ඉන්නේ ඒ එක ඒ වැරේ ඒ වැඩේ සිදුවන වැරදක් නිසා සසතර හැදර බව තරනොන සතර කඩන්ද අනවර්තමාන හේතු වර්තමාන පල තබීම නැමැති මේ එකට එකතු වෙලා හරින්න නෑ හේතු ප්‍රත්්‍යයන්ගෙන් හට ගැනීම අල්ලා ගැනීමෙන් සතරට බැඳීම හේතු ප්‍රත්යන්ගෙන් හට ගැනීම අල්ලාගන්නඇත්නම් හේතු ඉතුරලතු අවසන් වීම පංචුපාදානස්කන්දයේ නැසෙනවා. එක අනාගත පලොපදින් හේතු ඉතුර නැසෙන ඒ අනිතත්්‍ය කියන්නේ නෑ. පංචුපාදානස්කන්දය අනාගත ලොපදින් හේතු ඉතුරුයි නැසෙනව නම් ඒ අනිත්්‍ය නිසා නෙවේ නිර්ත සොකාාත්ම නිසා. මේ සම්මර්සනය කරනවා කියන කේතුේරුම අනාගත පලයක් වදින් හේතු ඉතුරු නොක ස්කන්ධ පච පංචුපානස්කන්දය අනාගත පලයකට හිතු නොතබා නැසෙන්ට අරණයකට උදය වැය උදේ ස්වභාවිෙන් හටගන්නවා අල්ලගත්ව සසරට බැදි අවසන්න අල්ලගත්ත නැත් නම් සසරට නොබැද අවසනට උදේ වැය කියනවා බලන්න දෙයක් නෑ ස්වභාවික සිදුවෙන දෙයක් අස්සාභාවිකත් එෙන් මිදන්ට තිබෙන්නේඇ ඉස්කන්ද පිබඳ ඔබඳු අබෝධයක් නැති අය ඔය ග හරි වත්මගක්හරික් මේෙහි කරමින් ද සිස සම්සුන් කරගන්නවා තැන බහි රප සබ්ද ගඳර සරුණ න්නේ. දැන් සිතට අහදල බලන්න පුළුවන් මොනොමනවා හරි ඇස්තක පියාගත්තාම් පේනවා බුබලු බුලුගේ බිඳිබද්ධිය අන හැටිය ඒ සරි ේ ද හැන ේන ලු පල්පනය කරන දැ යාට උදයබ ඥානය පහල බුල සන් දනවා පේනවා අලු එක උද්‍යයක්බ්‍ය ඥානේලු. ුලුවේ ැලුවත් ීනෙන් හන ැලුවත් නයෙන් බදහඳර දැක්කත් හින අපයි දැක්කත් සිතටාව සිතුල රැවටිල් ලැරුණන වෙනමකුද දැක නෑ එ සිතේ හදාගන බලන එකක් නෙව යපෙන් නන්නේ මෙවා ගලපන්්ඩෝන පහන සඥාවට මේ උද අව්ව්‍ය හරිියන්දෝන අපහන සඥාව නෙම පහන සඥාව අපහන සංඥාවය උපන් කාමවිතර්කය ව්‍යපාධ විතර්කය විහින්සා විතර්කය පවත්වනවා අධවාසේති නප ජහති නවිදෝීති නභ්‍යන්තිකරවති අනබාවන් ගමේති පවත්වනවා කියන්නේ එකතු වුණ සසරක් හදලා වසන්න වනා ප්‍රහණයක් නෑ ප්‍රහණයක් නැතංගු දෙයක්වෙේ නෑ ප්‍රහණය වෙනවා අනංගු දෙයක්වේ හොමද පහන සංඥා දේශනා කරලතියන්නේ උපන් කාමේ තර්කේදී උපන් ව්‍යාධි තර්කෙදී උපා විම් සවිතර්කේදී එය පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ නැත්නම් ප්‍රහණ වෙනවා කියලහිද අන්නේ ප්‍රහාණය නෙවේද ද අව කියන්නේඇහටගන නාසර ගැටනකට හට ගන්නවා මේ පත්ති ර පතති චිත්තා අ්‍යන්තතිරෙතිනි කෙන එතකට ඔබට තේරෙන්ඩ වෙනවා ඔබට ලෝක ජීවත්වෙනට අරවුණු හටගන්නවා. අරමුලුවරට ඇලි ගැටි සසරක් හදා අවසන් කරනකට අනිත්‍යක කියන්නේඒ ප්‍රමාද විහරණය. මේ මෝඩකම නොකරන්නට මේ මොහොතට දියුණු කරගන්නාව සහයක් තුළින් අනාගතයක් හදන් නැතුව. සසරක් හදන් නැතුව ස්කන්ද පංචකට හටගත්තා නම් උපන්නක්ු සසල් දුරුවමින් නූපන්න අකුසල් නපදවා මිය අන්න පුළුවන්නම්. උදේය වැය එක තේරන එක ඥානයක නො හීන බලනගේ හදල බලන්න යන්න එපා කාමවිතර්කයේදී ව්‍යපාදිි තර්කයේදී විහිසා විතරය උපන්න එකේ දින වද ඕන මේ පිළිබඳව අපි ප්‍රසිද්ධ පෙළ සූත්‍රදේශනා සියගනලක පවතින් නව් පෙළමේ අරමුණත් හොල සිදුවෙන් ආකාරය කොතරම් කියලා තිබනත් අයත් කියන්න වෙනවා. එකකින් කිව්වාම එක ඇස තුළ කනතුල නාසය තුළ දිව තුළ කයතුළ සිත තුළ පවතුල පිනතුළ ්‍යානය තුළ ඕනෙ එකක්තුල සිදුවෙන් නව් පමාදවාදී පෙළ දහම බව තේරුම් ගන්න එක තමයි උදයාව නොන් ඕන සසර හදනැට. හිද අපට හැමවිට මේ මොහොතේද ජීවතෙන්නේ මේ මොත මුල් කොටගෙන නමයි ඕන කනෙක් ගතකරපු ජීවිතයක එක තුොකර ගත්තා අතීතයක් මොකොටගෙන.මනිසා ඇසට කට හමුවෙන යම් මොහතකදී බාහිර දෙයක් ඊටාදාල මතකේ ඉක්මාගේ බැදු ඇලු ගටන සභායක් ිතා ්‍යන්තරයේ ති රි වැදදික මැ පු භාව හිතේ. ය ඉස්හයි කෙනා දය ැන එක් එකයි ගනදිනුව කියලා ගණ දෙනුව සිතතට ෙන දෙත් එක් කළා දැන් ඔන්න උපාධන සිුවෙන් හැටනට උදයක්වේ නැතුව හතු ඉතුරු කර මැරණ හැටි ඇහපදනත් කනදුත් නාසපදුනත් එකට අදාල වින්දනයක් කඔබට තියෙනවා එය විදින්නේ ාහිර ලෝක තියෙන දෙදනීම යවාපුදේ හතුරාමිතුරාකට පස්ස පච්චා වේදනා. විින්දයාමේ දීටාන ඔයකතු කරති වෙට අගේටානුව තම ඊටනුව එකට රූප තන්හා තබ්ද තන් හා ගන්ධ තන්හා වේදන පච්චා තන්හා ඒහි කණේ සේ තන්හා එකතු වෙන්නේ. තන්හාකතුීම මත්තේ ගත්තාහම ඊට පස්ස මොකද වෙන්න උපාදාන කියන අර. අවසන් කරන්න බැරි අනාගත පල උපදින්න ැදෙනන පරහැදෙනවා. අර්මුණ තුළ. උපාධන වනොත්ක අනාගත පලයක් සඳහා කර්මවීජුවක් රැස් කරමින් ස්කන්ද පහ උපාධ අනස්කන්ධයක් වසෙන්මිය අනවා නමුත් සසර හදන්ඩ හේතුවක් ඉතිරු කරලා. දැන් මේක ප්‍රමාදය. තුළ හරි පින තු හරි ්‍යානේ තුළ හරි ඇසතුළ හරි ක අනතුළ හරි නාසේතු හරි දියතු හරි කයිතු හරි ඕනෙක් තුළ. පස්ස වච්චාාවේද නාවදන පච්චා තන්නහාතන්හා පච්චාවපාධනුපාදන පච්චා බව උද්‍ය වෙනෙවෙයි ප්‍රමාදයයි සසර හදන හැටිය. එකකතුළ වර්මාන විදීමමත්තේ නවා අනාගත පලූපතින්ද හෙතු සැඟවීමමත්ති වෙනවා. මේ අංකෝභික්කවේ අනුසේති මේ ිනිසා සසරගම න හැටි පිළබඳ වර්මානය තසරට ළලාවට හැටිළිබ දුරජාණන්හන්සේ දාල සර්ව සාධාරණ සූත්‍රයයි. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙ ඕනෑ ඉන්ද්‍රියකට හරි. ඇසතුළත් කනතුලත් නාසය තුළත් ද තුළත් කය තුළත් පවතුලත් පෙන තුළත් ්‍යානය තුළත් මේකට එකතු වන්නේ නම් මේ සිද්ධ වෙනවා. ජීවිතයට කියන අපස් සංගුදවය උදයවේ දක් ඉන්න මේකට එනකොට කරන්නේ මම කියලාර මකොට මගේ කොට අරගෙන ඉස්රහට තියනෝ. මන්‍යමානෝ කෝබික්කු බද්ධා මාාරොස්ස කියනකෙ උදයාවයක් නෑ මේ බුදුන් වහන්සේ පහලො එට පෙරමිනි සුදු කරබෙන් හිටිය ප්‍රමාධ මාර්ග මෝඩ මාර්ගගේ සූත්‍රයක් මගින් තථගතයන් වහන්සේ පැහැදිරි කරපු හැටි සූත්‍ර දේශනාවල තිබෙන්න ඔබ මේ පෙළදහම ඔබේ ඇසතුළ කනතුළු නාස තුළ අරමණත්‍රශණය සිද වී සසරට මුලාවී බැඳී සසරකුත් හදා නියාන බව තේරුම් ගන්දෝන. ර වෙනත් මම ගාතාවක් ගත්තනේ යතෝ යතෝ ඇසට කට නාාසිට දිට ෑයට ගැටනවි ද රප සබ්දගන් දස පොටාව තමට සීයක්නේ යම් යම් මටක සතිබත් කන්දානං රූප දෙනා සං්ඥා සංකාර වි්ඥානස්කන්දයන්ගේ හට ගැනීම සමඟ අනාගතයක් නොහදා නැසීම බලන්ඩ පුළුවන්නන් ඒක උදයව්‍ය නෙවෙයිද එක තේරෙන එක උද්‍යයව්‍ය ඥානය නොවෙයිද. එහෙම බලනකොට අනාගතයක් හැවින් නැති නිසා ර උපන් කලේසියන් දුරුවෙනකොට යනවා වෙන පාරක. ලබති පීති පාමෝජ්ජං ප්‍රීති ප්‍රමෝදයක් ලැබෙන. සිතේ හදාගන්න එකක්න මේ ස්වභාවික දෙයක්. ස්කන්දයන්ගේ උදයාවවේ හරියට සම්මර්සනය කිරීමේදී කෙලෙස් නැකොට හම්වෙෙන්න්නවු සංසුන් ස්වභාවයට නිවනයයි කියනු ලැබේ ලවතීීතිපාමොජ්ජන්ඒ දාමතන්තන් විජානතා මගේ අහන්න පුලුව වෙතරම් ලේසි දෝක කියලා හනමටි කර්තියන් ඉන්න අයි ඒරුගත්හම පින්න අරුණනසාගරයේ දකලතිකට තමයි පිරන්න අමාරු. ඒවගේ උදේ වරද්ගන ස්කන්ද වරද්ධන පංචස්කන්දයන ද්දගන සීලය රද්දගන ඉන්නකට ආමාරු ඉතම මෙ සියලු බෞබන්ධල නිහස් කරයන්ට නිදහ වතක් දේශ ක බ දරේ. යටටත් ඇැතිමාවතාවත් ද දෙශනා කළ බව පිගන්නන්නේ නද ඔබ සම්ප්‍රදදාාවල් හදානක තුොර හිර වඩහද නො උදයවේ අල්ලා නොගැනීමට හටගත්තය එකකල්ලා නොගැනීම හැර වෙන සම්ප්‍රධයයක්ත්තිී නොද හටගන්න එකට ඇසද කනදනි කානසි දියස කල්ල තැනක්තිේ නවද ඒ මොහොතට හටගන්න කාරණාවදන එක ඒක විදත්ති න දෙකට වාඩිසරල භාවනනා කරවන්න දාල කාරු ගැනකට අදාළ තර්කයන් චිත අ්‍යාන්ත්‍ර ඇතිබතමයි එන්නේ එක එද දෙන්නතුව හඟං ඉන්න කියලතිෙනවාද හ හගං ඉන්න ක කියලා තිෙනවන උපන්නනං කාමවි තක්කං කියන පදේ තියන්න බැතිවිටකි එක තිබෙන්නේ උපදින් රංගෝන නමුත් ඔබ කරඩ ඕනද උද්‍ය බලන්න්න නාධ්‍යවාස්සිති පජාතති විනෝදී තිබන්තිකරත්තියන බවං ගමතිෙන වනට අදාළ කට කර්තවවය කරන්ට ඔබයේ මොහොතේ දිරිමත් වෙන්ට ඕන වීට සම්පන්න වෙන්ෝන අපරට පැන බාධ කරන්න වෙන. වෙස් සතිමත් බව සස හදන අතීතය නිසා වර්ථබාන සතරක් හදා වර්තබාන හිතු සසර හදන තැන සතර කලුණ තැන බවට පත් කරන්න වෙනවා. අන්න දැන් උදඇවේ බලන්න ඕන මොනුවෙන්ද අවදිව සිටන්නේ නම් ඇසන් කණෙන් නාසිෙන් දෙන්කයි උබද නාව් ස්කන්ද ප පංචුපාදාන ස්කන්ධයේ ද්‍ය බලන්දවන. එනිසා එක අනිච්චන්දුකං අනත්තා අනිිය සුදු කානත්ත කකකා කියයා හිත හිතා තක්ක විචාර කරකව හදහදා බලන් වනය එකත්නෙවී. ඇලීමෙන් හැදී අවසන් ව නාආකාරය පෙළදහමක් දී ලතිී නෝ ඇලුනත් මේ පෙළදහම තමයි ඔබ ගයන්නන්නේ ු පස විරතියෙන. ලෝානු පස්සී විරති දානු පස්සී විරති මෝහනු පස්සී විරති වලවිින්වාතය කරනවා. තථගතය මහ දෙසනා කලති ද ලෝබානු පස්සව විරති කියලා. දෝෂානු පස්සී විරතිී කියලා. පොහනු පස්සී විරති එක පස්සෙන් පන්න පන්න අල්ලගන ඉද කියලා නෑ. යොතනවතත් බලවින් වාසය කරන්න තියෙනවා තිවා එ නැවත නැවතත් උපදිෙන මොහතත් මොතත් පවාසක් කන්ඳදා අනංගස්ථන්දයන්ගේ හටගැනීමත් සමඟ අනාගත පලයක් උපරිදදිිහිුතු නොතබයි වන් අවසන් කිරීම බලන්ධ පුරදුුවෙන්ද එකයි මම කියන්නේවෙස්පියයාන් ඉින්දෝ නිත්නෑ ම්පයා ඇත මොනදිලයින්් එවිට බාහිර පාතින සාද කලනිසාවට අරුණක්කෙන වනගේ අර්මනේදී ඔබේ චිත්ත ්‍යන්ත්‍රයේ පවති න විතර්කත් එතෙන්ට එනවා කාමව්‍යාපාති තර්කු වසයෙන් හගන්න බෑ වරර්කයිදනැම් පස්සේ හැගුවත් ිිය හැගුවට මදළු හැංගවට සුවද හගන්න බෑවාගේ හංගන්න බෑ ස්වභාවයෙන්ම බාහිරෙන් ගැටෙද්දී තම මන් එකතුොර ගත්ත අඩුකරගත්ත බෙදා ගත්ත හරි වැරදි වසයෙන් ගත්ත ඒ තමන්ට අදාල එක තමයිඉන්නේඒ තවත් පදයකින් පෙන්වවා අ මෙහෙම ින්න්තර දවසකෝබ මේ අනාගතයක් හදා ඇති බැවින් ඉස්කන්ගයන්ගේ උදයාවේ නොබලා ස්කන්ධයන්ට හුයි පංචුපා දානස්කන්දයක් වසිෙන් පවිච්චිකට සතරට හේතුත් තබා යංකෝභික්කේය අනුසේතිකයන වැරැද කරතිබෙන බැවින් එයින් අරන එකට කියෙනව තේෙන සංකංගච්චතිය. ආපක නැවතේක තුනු සසර හැදින අකතු න නැතන මොදවෙන්නේ සවේදනා තන්හා පාදාන වෙලා එකතුනොත් දැනුත්තින්දල අනාගතටත් අසර හැදනවා. උප දන්න පුළුවන් කාමි තර්ක ව්‍යාපාදිි තර්ග හි සවත වයි. සිය පාවිච්ච කරලා එකතුනූනොත්. කොහොමද මයන්නේ තන්හා උපාධනපා විද්‍යාතංකාර වෙලා මියනවාද පස්සවේදනා තන්හා පාධනව පස්සෙන්ම වේදනා නැතුව කඩිලා සරන එලාමී අනවාද එතකොට ලබාගත්ත ජීවිතයේදී සබුද හම වැැහනතුරහදාගත්තවූ ෝඩ කම් ටික චිත්ත්‍ය අන්තරී පවතිමින් එියට නෝ අදාළම හොතකද කාමතර්කවආාදි තර්කවවිහි සාවිතර්ක වසේ තක් ජන දගයාලය එක සමන්ගේ දෙයක්ක්වසෙන් සජී වාර්ගණ එකට එකතුවෙමින් තවදුරටත් පවත්වනවා ඔවුට ඔදේ අවිපේරෙන්න්නේ නමුත් තේරුම් ගත්ත පුද්ගලයාට දැංස්කඳ පංචකයට අතීති හතු නිසා මේ ආපුකාරණාවට එකතු වෙන වර්තමාන පෙළට එකතුවෙන් නැත්නම් හටගත්ත එකට තිවෙන්නේ අර ලහු පරිවත්තං අවුස විතරයි හට ගත්තගමන් ඇැතිෙන්ට වෙනවා එියට ඇදල හල මරවාගේට දක්ම දකින්නේ. හැගිලා ඉන්න අගහල මරන්න ඉදිහක් නෑ ඇතුළට යන්නවෑ. නවත් එලියට ඇදල ගන්නව එවගේ කාමතර්කය ව්‍යපාදර්ක හේතු සිතේ තියනෙ සාතමයි ලියට ඇදලාන්නේ. එලියට පස්ස ගහ මැරුහමයි හැඟගින්න බැනී. මේ උපන්න කුසල් දුරු කිරීම කියනෙ ඇස කණන්නසේ දිවිකායි මොහතක් හොතක් පසාම පරණක ඇවිදින් අයින්ගෙන් ධාරණික කියනේ දොයි කියන්නේ අනු පස්සේ විරතීකය දේනම් ප්‍රැෑන්තුර නැවත නොවතත් බලින් වාසයකර න. එරකට උදේ වැය හදල බලන් දෝන නෑ ඇසට ගැත්නකොට හට ගන්න වදේ ඇනොත් හේතු තුර පභවස ව ටනත් හේතු ුතුර පවසන් වවා මතෙන් ගත්තොත් හේතු ඉතු කකට බවසන් වෙනවා ගත්තේ නැත්්ද සිදුවන දට උදේ වැෑ කියනවා. පස්සත ද අව්වයන් ස්කන්ධ පං්චකයාගේ ඉපදීම මැරීම ලෝකි ජීවත්තෙන්ට හට ගන්නවා. නමුත් ඒක අනාගත සතරක් හදන්ට බැඳමින් උපාදානය කරගන්න ඇත්තං උපාදානින් නොවී අවසන් එනකොට සතරට බදින්ට බලයයක් ිතර නොවී බලිය දුදරුවමින් උපනක්කු සල් දුරු කරමින් හට ගැනීම නැතිීම සිදදුන අවුදයව්වේ. මේක තේරෙනකට ඥානය කියනවා. කවරු බැලුවත් අල්ලානො ගැනීමන්න තැවලු නේද ස්ත්‍ර බෙලුවත් රස බැලුවත් ගියහා බැලුවත් පවිද්දා බැලුවත් අන ආගමික බැලුවත් බදුන් වහන්ස බැලුවත් සැරුත් මහතා හන්ස ැලුවත් ස්කන්ධ පංච නැමැති එකකේට දන් මෙහෙම වෙන අනේද? මහතක් මහොතක් පස ගත කරන්න නිස්කන්ද පහෙන් පහට යන ජීවිතයක් නේද. මේකා අපි මේ මමත්යෙන් ගැනීමෙන් ලෝභ දේශමවාසයෙන් ගැනීමෙන් සසරක් හැඳෙනව නේද. බව ගමනනාදන්නේ අපි විසින් කරන මේ මුලාවී උපාදාානෙන් නේද සවපානස් කොහන් වච උපත්තින් ප්ඥාපි මෙතෙන්ට ගැලපෙනවා නේද. අ උපාධාන නොවී අවසන් කරන්නට ආපු දේ උපදිිට න ඕන එකතු නොවෙනවාන? එඒයටට අවුස නෑමකොද හටගත්තගවන් ලහු පරිවත්තං ්‍යයායන සි තියෙන්නේ හටගන්න අපිල්ලගත නිසාතමමා නාගත වලට හෙතුතුර එක අවිද්‍යාල්ලගත්ත නැතම යන්ට ඕන ඉ අල්ලගත නැතුහම අනෙක නේද ද්‍යාව කියන්නේ ඒ හටගත්ත දේ තියෙන ඕනෑම දෙයක් සිත නැසමත් සමඟ නැන්ට පත්වන අහලත න දේකුප්පාදයක නිරවාෝද සිත සම ගුපදී සමඟ නැසයි බහිදී ගෝතක් දොතක් ගන්න හදනවාව මේ අසෙන්ට හදන ස්කන්දයට අපි එකතුවීමමතලින් ඒක නැසැදි සතරක් හදන්න හේතු තුරු කර ගන්නවා දගෙන කරුම් බීජරැස් කරවා කියලා කියන්නේ. ඒ පහල වී අපට අවශ්‍ය කර්ත්‍ය කළොට ඇලිීමකින් ගැටුීමකින් තොරව අවසන් කළ හැකිනම් එඒය යන්නේ අපට වද දීලන වෙයි පස්සෙන්ට හේතුවක් තිී ලන වෙයි විදිහයටට එහමන අපට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන්කයින් ලෝක සමඟ ජීවත්තීමේදී අදාළ කරුණු හටගන්න විට එඋපදින කාම තර්කයේේදී ව්‍යපාදි තර්කයේද විහි වි තර්කයේදී වට එකතු නොවීමෙන් එ මේයන මේ උදයව්‍ය බලන්න පුළුවන් පහනඒවටේඒශක්ති නැතුව යන්නේ ආවා ඉන්ඩ තැනක් එහාට යන්නත් ද මැරෙන්ඩෝන පහනි දන්ගතවයි නොනම් ර්මානය විද වර්තමානය පල හේතු වසයෙන් තැබීමෙන් වර්තමානය හරහය අන් වෙනවා ඒකතමයි සතරේ කරමින් හිටිය ඩැන්ග එකට ඉඩනෑ කුමක්ද දැනගන්න ඕනකට ප්‍රසාදන්ටකට යමක් උප දිනකට මතකට සියල්ල පැරණි දේවල්ල මතකයක් වෙනා සිද්ධි නෙවෙයි. සිතුවිලි වසයෙන් මතක් පීමක් කරුණවිවය දෙයක් තැනක් කෙනෙක් වසෙන් ගණඩ ේවල් නෑවස් යල් ම අතීතය යද අතීතම් පහහි නත්තා. එකක දන්න ඇතුව තමායිත දෙයක්කොට කෙනක්කොට හතුතර එක්කොට එකතුවෙන්නේ. මලාතීතේ මලාතරයෙන් පිළිගත්තාම් මලදුරා සොහොට දාන්නන් වෙනවා. මළදරවා සොහොට දමීමින් සා ගතමයට බදුන් නති යවා ඔබටත් මේ ගෙනැත්දය ධර්ම තේරුම් ගන්නඩෙර හදාගත්තම මේ මලදරුව එක්හිත ටැවවිීකි රවා තන්හා උපාදාන විද්‍යතංකාර ඔස්සේ මළදරවා කරතභාගන යන පුෘද්ධද කරන්න නැතුව පස්න රෝදේ වේදාන රෝදේ ේදන යෝද තන්හා රෝදේ න්හා රෝධීෙන් උපදාාන රෝදේ පාරයෙන් බවනි රෝදේ අරමුණක්තු බලන්න පුළුවහන්න දරුවන් සොහනි දමාගාන කරත බාගෙන හිට්ටි නෑන. ඉ ඊට පස්සෙකින අනුවස් අනුපස්සමානෝ අනුපස්සති අන ආරම්භ වෙනෝ එකතුවෙමින් පවත්වන පුද්ධව වෙනුවට එකතු නොමින් අවස කර පුරද්ධවට ආරම්භව වෙන ආරම්භග පීවරක් පසේ නමාරුවෙන්. අආරභ නික්කමතු විට බුද සාාසනයේ බැනිතින් ඒ එකතු නොවවින් අවසන් කරන්න අව්‍ය සතිය දියුණු කරගන්න ඕෝන ඕනෑම කෙනෙක් ඒ අර්තයෙන් තොරෝවිතින් සති වඩනුවක් කිය ව විධර්තය සති පවිච්චි කරන්න ලුව ඉදිරි දරන් දේශනාවක ක සතිය පිවොඳ ර්තයම පැදිි කරන්න කොවැරදි ර්තිය නිධාර්ථයයට නොන්න ආකාරය එඇැවි නොට වැටහෙනවාද මේ සඳහා ප්‍රෝජන ගතයුතු අවස්ථාව හැමවිටම ඊ යොහෝ හෙට නොව මරෙන් මතු ජීතයක් නොව හැ හැම මොහතෙම උදාවවන වර්තමානයේ බව වර්තමානයේ පරණපාරයෙන් නොයමින් හිතහදන්න වන එක නොවීමට අතහැරීම කියනවා පරණකට රැවටෙන් ඇැත්ව හම ය මලා අතීතයක්ගෙන් අපි වෙන්න නමතින්දී තැන් එතකොට තේරෙනවාද උපාදානය වී අවසවීම උදයව්‍ය නොවේ පර්තමාන හේතු පල පල හාහේතු වසයෙන් උපදානයකොට අලුතින් පවැත්වීම හේතු උදයව්‍ය නොවේ තවසරයක් බැඳිල අනාගතයක් හදලයවසන් කළා එක පමාද විහාරිත්තය හටගත්තා අප එක එකකන රන කට ලෝබදේ හසන් ගත්ත නැත්නන් යාට වැඩි කල්ලින් දවසනය යන්න ඕන. එකකට ඒ ආමේදී අනාගත පලයක් උබත් නැතුවෙන්ට හේතු ඉතුර නොකර නේද මයන්නේ ඒක නේද උදයව්‍ය කියන්නේ සසරක් හදන් නැතු අවසන් වෙන එක. ේරුම්ගත්තම හෙත් කනෙ නසිදදිවත්කායි ැතනම වානව ්‍යස්ථානයක්තිේ නේද මෙට ගැටෙන විට ඔබේ හිතුත්තුල පවතින් නව් ගබඩාකරගත දෙේවල් එලියටේ නොනේද කාම තර්කව්‍යපාදී තර්කව හිංසාවිතර වයෙන් එ පරණ මිනිමරු අයි පරණ මෝඩයා න ම කතු ොන නද ට නද වාසයක ලවගන්න්නේ ්‍රහණ කනෙකින්. ඒම නේද ද අවව කියන්නේ. බලන් ඉතිපොත් පත් කියෝලලා පහුගේ කාලි දේශන තිබුණා හෙම ලාලද . නෑ දව පත් වහි ද ව දාවන් සිතට පෙන්නදේ සීනෙන් පෙන්නෙත් සිතට පෙනනදේ. ාහිර ද ස හිර වා සිත නද පේ ගන්න බුදු පල අප පේවත්. අකුණු සැරක්ෙෙනනත් හිරු පෙනුත් හඳ පෙරුනත් බුබුලුබුලු පවනත් හිත හදලා සිතුවවිල බලවරුන ල දෙයක් නෑ. හදලා බලනන එන්නේ එකට එකතු නොව මෙ අවසන්නයක උද්‍යව්‍යයි උද්‍යාව්‍ය ඥානයයි. එකයි මමව ධර්ම තේරුම් ගත්ත පුද්ගලයාට පිහිටන දෙයක් මේ. සිත් පිරිස දුවීම ආරම්භය උපන්නක්සල් දුරුවීමේ ආරම්භයයි අන්නු සල් දුරුවේ අදරනු පන්නකු සසල නු පන මන්න ඔබට මේක පෙරනොනම් ඔබ ඉන්න ස්ථාවරය කොතනක හිටියත් සම්මතලෝකේ ජීවත්තීම සහ කෑමබීම් ඇඳම් පැළුම් ගහි පැවවිදි සදාහා ස්ථාවර භාවයන් නැත්තම් ක්ාාව ංර අන්නයි පිළිගන්න මට්ටවවිින් සම්මත මට්ටමින් බදුරහකලාරි සත්්‍යයට ස්පුුස ගිහිපෑදි සම්මත බේදයක් නෑ ඉස්කන්ද පචේ අල්ලා ගත්තොත් උපදාානී ව්‍යවාසන් වන එකක ගහිපැද ේදෙන්න්තර කොටම ද වෙනවා. ඉස්කන්ද පචේ ටලුතිෙන් හිතුය එකුත් නොර අසන් කරන ස්කඳ පංචකේ මියයානවා එමිය අනාගතයට හැගෙන් නැතු යළිත් හිතට දුකක් පුදින් හේතු නොතබා මියානක හොද අව්වය. විදර්ශන ඥානය අනිත්තරු කනාාත් මසයෙන් බැලීම හිතක කිය හිට යනේ හිත හිතා හිට යනෙයි ඇදගෙන් බැලු අත්තමෙයි අර එකතු නොවීමෙන් අවසන් වෙන්න්න අරණ කරනතව විදසුන් වඩන නැතන් නිත්ද කනත් අවසම් බලනයි කිය කිය ඔන්න වාදාල තැනට ආාවනම් අවදිවෙන්න උදඇස්සන ඕන සෝදන්න ඇති ම ගන්න ඇති සූදාළන්ගන්න ඇති යයිතු ගමනක්්‍ර කියියාවක් ආයතනකට යන්න ඇති නත්තන් ගෙදරන්න නති කොහේට අත්තවට අදාළ ගැටින කාරණය අනුව ඉන්න සේස්ත්‍රරයට අනුව මේවා උදව කරන චිත්තා අභ්‍යන්තරය ඉඳලායි නොවා මේ බලවතුන්ති දෙෙන එක්වාර නොව එක කවත්තාවට න බ පාලනි කරන් රෝන්ඩ ලදන්න කියලා ඔබ සංසාරේත් බුදුදක් ඉන්ඩිය අනවාහිකයා මේ තුන් දෙනට බ පාවිච්චි කරන් ඉඩ දුන්නා එන්න ඔබට තිබෙන්න්නේ බුදුන් වහන්තේ වදාල අපපහන සඥාව උපපන්නම් කාවිතක්කං අධවාීති අපා ජාති නවිනෝදීති නෝ‍යන්තිකරවති අනභාවන් ගමේ බලිල් ලක්නේ වඩදයක්ක් වෙන්ඩරි ඉබේ වන්න වන සතරක් හැදි සර හහිතවා නැතිවෙන් එ ඉබේවෙන් ඇතිවට එක වීරෙන් සතරක් හද නැතු අවසන් කරන්න එමහොතම උදාගඩවෙන් අතීතිය ඇවිදින් මේ යන අනාගතය නොත බාමීයනෝ දෙකම වෙනවා ඒකටකන උපන්නක් කුසල් දුරුව නඋපන්න කුල් නපදිනවායි කියලා එහනම් අමුතුෙන් හදල බලන්ට තිීනවාද දක පියාන මනොහරරික රපයක් හදාන අරසිවර අව්වේදී ඔබ වර්තමානම් හො බොනොවිතර කේ දයන්නේ ඒ පස්සවේදනා තන්හාාව පාදානයට එක නොවීමට කියනවා නාදිවාසේති කියලා එයට මේ රාජානීතර තදරට පාලනය කරන ට කම් කරන්න ඇගි හන්ඩ බලය අහිවිි කරනවාේ තක් ජනපුදගල හු බවත් කොට හුට පරදිනවා ආරිපුද්ගලයා ඔහු අසරනකොට ජවිතෙන් පන්නා දමනෝ අන්න මේ මෙ පමණයි කරන්නති එන්න කියන එක මේ කටයුත්ත කරනනන් අනිකුත් සියල්ම ධර්මණනියාවල පෙන්න කාරණාව කොතුළ සිදුවෙනවාක් කිය එක කියීදනැත්තෙරුම් ගනිීවිද. කටයුත් ඔබ කරනවානම් ඔබ තිලිකුණු වඩනෝ මේ කටයුත්ඔබ කරනවා නම් ඔබ පටිස්සම්පාදය නිරෝධය දකිනෝ මේ කටයුත් ඔබ කරනවානම් දුක දැකලා හේතුව දැකළ නැතිවූ තැනට පත්වෙන්න්න මාර්ගය හැකිරෙනෝ මේ කටයුත්තු ඔබ කරනවා නම් මරණ සතිය වඩනෝ ඔයි ඕන එකක් කරනවා නම් ඔබ බොද්ජන්ගත් අඩනවා අන්න එහෙම මේක මේ ගුඩාක් විස්තර තිබුණට එක කර්තවයක් විධාකාරීෙන් විස්තරකරු දෙයක් විතරයි මිකතියන්නේ. ඕනෑ පෙළදහමක් තමන්ට තේරුුණානම් එක කරන්න ලෙසි එකක්. අ යහපත්ත ඒ සම්මතාමුතු වැඩ කටිතු මොකක් වට මේවැ පාලලයක් නෑ බන්ධනයක් නෑ තහංචි නෑ. මේ වැඩේ රහසි ගත වැඩක් අධ්‍යාත්මික වැඩ. ඕකමපහු ඒ මොහොතේ උපන් එකෙඩියර එකතුමෙන් අවුල් හබාග්ඩ ගාප අ සංවරය නෑ නමුත් ජක්වුණනා සංවරෝ සහදු සෝතයන සංගරව ක්‍රාත්මක වෙනවා එයි මේ ඒ සංගවර ඉන්ද්‍රය සංවරය කැන විම් බලා ඉන්න එහෙමනවී ත එකතුම අසංගර එකක නොවවාවනන් යාලට බින්ඳෙන් නවා ඇතන්න බල බින්ඳෙන්වා ඒදාල කරනු ධර්මස්වෝනෙන් තෙරුම් අරගන ක්‍රමෙන් වටහන ලඟටෙන් සෙවස් සමීප තැනක ඩක් මක්ගන්න තියන සමීප දර්සන ගන්න කියලා කැමරාව ඇ ගත්තට පැදිනයි ලංකර ගත්තහම් පෙන්නවායි කියලා. එදා පත් අවර මේ අතිස් පහක් තරදිසේ සමීප දර්ශනය අරගන්නේ පෙරල පෙරල කියවව කියව කිව මේ ඒද මේ තියන්නේ අනග බදදුහන් දහස ද මේ ති මරුණම් පස්ස මේ එක තියන්නේ ඇතිත පියාගත්හ මේක යෙන්නේ වර්තමාන මහතට එන ඕනෑම පංචදාාරික අරමුණක් ඔස්සෙද මේක තියන්නේ ගැ ගැටැ සූත්‍ර දේශනා එකට කියවල ගත්තම බොඩක් විස්ත්‍ර තිය වැරදිාරිගීව හදාගන්ඩ අන්තිමට නිවරදි පාර එකයි යෙන්නේ පටිසෝතගාමිත්ද. මේ අල්ලා නොගැනීමෙන් තැවුල කියන එක තමයි මේ උදව්වේ උදේ හටගත්තා ඉතුරු නැතුව ැතිෙන එකට කෙලෙස් නැතිෙනවා එම වෙනවාන ද කියක තේරයක ඥානය ඉතුරින් තවත්තන වවෘත වෙනයකතම ලබි පීති පාමජයන් අමතන් තම ජානතන් කියීලකෙන් සොවාන් අද මාර්ග පලවින් ප්‍රත්්‍යක්ෂ කටයුතු නිර්වාණයට පැමිණිට දොර ඇරෙනවා දාල කරුණ තෙරුම් අරග අනුගමනය කරන්නට අවස් ්‍යවබෝධය ලබාගන්නට මෙමක කරනු පැදිලිකිරීම උපිනිස්සේවා හේතු ආසනාවේවායි කියමෙන් අපි ධර්මාණු ශාසනාව මෙේ අවසන් කරනු දේශක්යෝ නි්පානන්